අපේ ප්‍රධාන ණය හිමියන් හැටියට චීනයත් ඉන්දියාවත් ජපානයත් අපිට ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන සහයෝගය ලබා දීලා තියෙනවා. Emami 7 oils in 1. Aloe vera, strong inside, set outside. එහි ඡන්ද විමසීම ලබන 22වැනිදා පස්වරුවේ පැවැත්වීමටත් අයවැය කාර්ක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. ඒ අනුව අයවැය තුන් වන වර්ගයේ වීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා පස්වරුවේ පැවැත්වෙනු ඇති. 2023 වර්ෂයේ අපි නැගී සිටින්න උත්සාහ කරන වර්ෂය. යම් හේකින් අයවැය කෙනෙක් යම් අවස්ථාවක පරාජය වුණොත් යම් අවස්ථාවක ඒකත් රජයකට ඉතා දැඩිව බලපානවා. අනුගම ව්‍යවස්ථාවේ 47.2 අනුව කැබිනට් මණ්ඩලයේ විසුරුවා හැරිය සැලකෙනවා අයවැලේ කෙනෙක් පරාජය විට. එතකොට රජයේ ඉබේම විසුරුව හැරීමක් වෙනවා. ඒ නිසා අයවැලේ කෙනෙක් සම්මත කර ගැනීමත් තාමත් වැදගත් වෙනවා රජයකට. මෙ අතර ලබන 17 වනදා මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තුන්වන අදියරේ සාකච්ඡා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශයන් සීමසිංහ මහතා සඳහන් කළා. ඉතින් ඒ තුළ අපිට දැන් තියෙන ප්‍රධානම කාරණේ තමයි අපේ ද්විපාර්ශ්වික නිල ණය හිමියන් සමග කරන සාකච්ඡා. අපේ ප්‍රධාන ණය හිමියන් හැටියට චීනයත් ඉන්දියාවත් ජපානයත් අපිට ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන සහයෝගය ලබා දීලා තියෙනවා. ඉතින් අපිට දැන් අවශ්‍යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දෙන්න මේ මූල්‍ය සහතිකය ෆයිනෑන්ෂියල් ඇෂුරන්සස් ටික ලබා දීම අවශ්‍යයි. මේ අරගෙන තියෙන ප්‍රතිපත්තිමය තීන්දුව වෙනස් කළොත් අපි මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි වගේ මාසවලට වඩා දරුණු තත්ත්වයන් වලට ගමන් කරනවා. ඉතින් ඒ හින්දා මේක නැවත ස්ථාවර කර ගැනීම සඳහා ඒ සහයෝගය ලබා දෙන්න අපි සතුටු වෙනවා. පාර්ලිමේන්තුව තුලත් රජයට ඒ අවශ්‍ය මඟ පෙන්වීම පෙන්නලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියටත් ඒ දක්වන සහයෝගය පිළිබඳව. ඇත්ත කෙටියෙන්, දස්ස වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.